වංචාව අද වෙනකොට මම මම පළවෙනිට ඔක පාර්ලිමේන්තුවේ කිව්වේ ජනවාරි මාසේ දෙවැනි දහෝ තුන්වෙනිදා පළවෙනිට පාර්ලිමේන්තුව තිබ්බ සැසිවාර ඇන්ටිජන් ගැන කතා කරලා සිකුවා ඇන්ටිජන් කියන්නේ එක හොරකමක් විතරයි හැබැයි ඇන්ටිජන් එකට එහා ගියපු හොරකමක් සීනිවල දිනන ටොන් 50000ක් හංගගෙන ඉන්නවා කියලා අපි එදාම කිව්වා ඒකට අවශ්‍ය ලිය කියලත් මම සභාගත කරා පාර්ලිමේන්තුවේ ඊට පස්සේ මම මතකයි ජනවාරි 20 වෙනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔව් ගැන කතා කරා ඊට පස්සේ අනුර කුමාර දිසානායක මැතිතුමා මේක කරුණු කාරණා ගෙනල්ලාගෙන හැර දක්වලා කතා කරා යන්න හොඳ නිදසුණක් එකට හිට ගන්න ඕන වෙලාව මොකද්ද කියන එක දැන් බැඳුම් කර වංචාව ගැන උඩ දදා කතා කරාට ලංකාවේ මිනිස්සු තාම දන්නේ නැහැ බැඳුම් කර වංචාවේ වෙච්ච බිලියන 12 කෝරකම කිව්වට ඒක බිලියන 11ක් එවකට රජ රාජසන්තක කරලා හිමනත රාජසන්තක කිරීමට පෙර මේගොල්ලන් සිකියුරිටි ඩිපොසිට් එකක් තියනවා නේ සිකියුරිටි ඩිපොසිට් එක රටේ රජයත් එක්ක තියෙනවා එහෙම එකක් තියෙනවා දැන් මේ සීනි බදු වංචාවේ එහෙම නැහැ ඒකෙන් තමයි බේබිලාට එම්මෙන් හොඳ හොඳ තැන් වලට යන්න අරෝ මේවට එම්මෙන් කට්ටියට බඩු හම්බුවේ ඒ කරපු කෙනා කවුද කියන එක මුළු ලංකාවම දන්නවා ඒ නිසා මම විශ්වාස කරනවා මේ සීනි වංචාව පිළිබඳව අපි නිහඬ වීමද බලාපොරොත්තු නැහැ අපි මේ සම්බන්ධයෙන් රටට ජනතාවට අල්ලේ දාලා සීනි බොන මිනිසුන්ට කෙලපු ආණ්ඩුව ගැන අපි ඉදිරියට ඊටතරලා ලොකු කරුණු කාරණා කීපයක් ඒවා කොහෙටද ගියේ කොහොමද කරේ ඒ වගේ මේ එක භාණ්ඩයක් විතරයි මේ සීනි විතරයි අපි කතා කරේ ඒක බිලියන 15ක් නිසා අනිත් බඩු වලුනුත් ගහපු ගාන පෙන්නලා කියන්නම් ඒතකොට තීරේ මේ අවුරුද්දට රට වහලා තියෙන අවුරුද්දේදී ගහපු ගැහිල්ල කොහොමද කියලා අර කිව්වගේ ඇඟේ තියෙන හැම හිදුරකින්ම කිනා වෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ breaking.lk